ලොකු බණ්ඩාර නිවස පිහිටා තිබුණේ බණ්ඩාර මිල තවම ආසන්නයේමේ. ඒ විශාල වත්තකට මැදිව තනා තිබු කුඩා හෝටලයක් බඳු නිවසකි. වාහනේ විශාල නිවස ඉදිරිපිට නවත්තද්දී වාහන 340ක් මිදුලේ නවත්තා තිබුණි. සබෝ දයාසිරි මාතා දෙස බැලුවේ අසරණවයි. මේ සත්මාල් ප්‍රසාදවලි තමාට ගැලවීම නොලැබෙන බව කිල්ල දැන උන්නායි. සුජාතා ජයන්තත් දයාසිරි මාතාත් සපෝත් විශාල ගෙමිදුල හරහා ගොස් සාදේ පැවැත්වුණු නිවසේ සාලේ අසලට ආවෝය. මිදුළු පුරා තැනින් තැන දමා තිබූ පුටුවල ඉන්නාය කෑගසමින් සාදේ විදිමින් උන්නෝය. පසුබිමින් ඇසමින් තිබූ ගීතනාදී සපෝගේ අඬා වැටෙන හදවතට වදයක් විය. දයාසිරි මාතා කෙල්ල සමග මොනවාවත් කතා කළේ නැත. කතා කරා නම් කෙල්ල දහසක් දේ කියනු ඇත. ලොකු බණ්ඩාර පවුල දිසානායක පවුලව පිළිගත්තේ සතුටිනි. එන්න එන්න ජයන්ත, මිස්ටර් දිසානායක ආපු එක ලොකු දෙයක්. ලොකු බණ්ඩාර මහතා කියවේ සුවද ලැසිනි. හා අපේ දුවත් ඇවිත්, අද හරි ලස්සනයි. ලොකු බණ්ඩාර මහත්මිය කිවි කෙල්ලව සිපගනිමිනි. ඇත්තටම අදයි ලස්සනේ. සාදවලට අඳින සීක්වීන් සැල්ලු කළු ගවුමට ඇහැ වෙනදාටත් වඩා ලස්සනේ. ඒත් පරිස්සමෙන් බැලුවා නම් කෙල්ලගේ ඇස්සල අනන්ත තුකා සැගවේ තිබුණු දකින්නට පුළුවන්. ඒත් කවුරත් එසේ පපුවට එවී බලන්නේ නැත. පුතාට එන්න කියන්න ඕනා. ලොකු බණ්ඩාර මහතා ඉන්නට කීවි ජනිත් ලොකු බණ්ඩාරට. ලොකු බණ්ඩාර මහත්මිය ගොස් ජනිත් එක්කගෙන ආවේ. කළු කලිසමට කළු අත්කොට කමිස්සයක් ඇඳ එහෙට රිදී පැහැගත් ටයි පැටියක් පැනදුම් ජනිත් ඇත සිටම ආවේ කෙල්ල දෙස බලාගෙන. සියල්ලන්ව ජනිත්ව ඇලඳගෙන සුබ පැතුවේ. ඔහුට ගිනා තිල්ලිය තිබුණේ සපු අතේ. සපු යන්තමට ඔහු වෙත ලංවි සුබ වැතුවාය. මිනි හැපි රිටර්න්ස්. සපු ඒ කියා අත තිබූ කුඩා තිල්ලිය ඔහු අතර දුන්නාය. එහි ගිනාවේ ජයන්තේ තැන්කියු නංගි. ජනිත් ලොකු බණ්ඩාර ඇයට ලංවෙද්දි ඒ මූණ ලල්ලංව දැකගත්තේ. කිසි දිනයක ගැහෙන මූණක දැක නොමැති ලස්සනක් ඔයේ මූණින් දැක්කේ. ඉතින් සුජාතා, දැන් අපිට එහෙ වෙන්නත් වෙනවා. ලොකු බණ්ඩාර මහතා කිව්වේ සපෝ දෙසද බලාය. කෙල්ලගේ අටිපතුල් ඇවිලිගෙන ගියේ. සුජාතා සිනාසුනේ අසරණවය. පුතා අපි කියන දෙයකට අකමැති වෙන්නෙත් නැහැ. අපි පුතා කියන දෙයකට අකමැති වෙන්නෙත් නැහැ. අපි තීරණයක් අරන් ඉන්නේ. සඳුදරයට අපි එනවා. හිසවන්න රෙන්ඩර සුජාතාට කරන්නට අන්දයක් තිබුණේ නැත. මගේ දෛවයේ මෙහෙම ලියවෙනවා රත්තරන්. වහමට සමා වෙන්න. සපු කිවි වටිනා ටයිල් වර්ගයක් දැමු පොළොව දෙස බලාගෙන. තිමෝපියන් කතා කරමින් සිටිද්දි ජනිත් ලොකු බණ්ඩාර සපු ළඟට ආවේ. මං ඉතින් ඇක්ට්‍රස් කෙනෙක් මගේ පාටියට ඇවිත් කියලා. ඔහු මෘදු හනින් කිව්වේ. සපෝ බිම්බලාගෙන ආයාසෙන් සිනාසුණයි. එදා නංගිලාගේ ගෙදර ඇවිත් ගියාට පස්සේ මට දිගටම නංගියෝ මතක් වුණා. ඔහු කියන මේ වලට කුමක් කියා කියන්නද? චුට්ටක් හිනා වෙලා මේ පැත්ත බලනවද? සපෝ හිසැසුවේ පුදුමේනි. ඒ අතරවාරේ ලොකු බණ්ඩාර වහත තිබු නවීනතම ජංගම දුරගතිනි පින්තූර තුන හතරම්ම ගත්තේ. සපුට පුදුමාකාර දුකක් අසරණකම දැනුනේ. වහට දෙන්න තිබ්බ ජීවිතේ ඇයට සිදුනේ එහෙමය. ජනිත් ලොකු බණ්ඩාරගේ උපන්දින සාදයට ගොස් සපු ගෙදරාවේ ඇගේ දෛවී දෝතින් රැගෙනේ. එන්නට පෙර ජනිත් ඔහුගේ කොපුල මේ කොපුල ලංකර කිව් වචන ටික සපු දිගින් දිගටම සිහි කළාය. ඉක්මනටම එනෝ ඔයාව බලන්න. ඒ වචන සිහිවෙද්දී සපෝගේ බඩපපුව දාගෙන යයි. ඔහු නොව කුමාරවරු දහසක් ආවද මේ ඇස් දෙක සැනසෙන්නේ නැත. මේ හදවතට සැනසීමක් නැත. ආයුතු කෙනා නොයන කල ජීවිතයේ ඇත්තේ කවරනම් සැනසීමක්ද?
සපෝ ගෙදරවි තැඩුවී නැත. ඇගේ පරණ රෑඳුම ඇඳගෙන කුඩා බැල්කනීටිවී කළුවර පතනය දෙස බලා උන්නයි. තැන් මේ හදවත සීතලින් ගල්ලු හිමකුට්ටියක් වෙන්න. චරිත් ලොකු බණ්ඩාරලා මොනවා කීවද ඒ සීතල හදවත උණුවන්නේ නැත. එක් රයක ආදරේ තිබුණේ මේ උකුල මතය. මේ පපු උඩය යළි මේ හදවත උණුවන්නේ ඒ ආදරය යළිත් මේ උකුල මතට ආ දවසටේ. හදවත මෙසේ හිරයටී කිය පසු ජීවිතයට මුණා වූද කමක් නැත. සුජාතා කෙල්ලට කිරිකෝපි එකක් හදාගෙන ආවේ කෙල්ල බඩගින්නේ බව දැනගෙන. මෙතන සීතලයි මැනික. සපෝ සිනාසුනා මිසක කිසිවක් කිවේ නැත. අම්ම සීයටත් කෝපි එකක් දුන්නද? සීයත් කාමරයට වෙලා කල්පනා කර කර ඉන්නවා. සුජාතා කෙල්ලගේ හිස අත කෑවේ වචන වලින් කියන්නට දෙයක් නොවු නිසායි. මට යාව බඳින්න වෙයි නේද අම්මේ? සපෝ ඇසේ අඬමින් නොවේ. දැන් අඬා පලක් නොවන බව ඇය දනී. සමහර විට පුතේ සපෝ සැහැණ වෙලාවක් යනතුරු කතා කළේ නැත. ජීවිතේ එන දේකට මුහුණ දෙන්නම අම්මේ. ඒත් සුජාතා කිසිවක් කීවේ නැත. මටත් මා මොකද්ද වගේ මෙනික. එයාව දකිද්දි වාට හිතෙන්නේ නැහැ ඒ වගේ බෑන කියලා නේද? මටත් එයාව දකිද්දි මගේ මහත්තයා කියලා හිතෙන්නේ නැහැ. මං එවේ බෑන කෙනෙක් නෙමෙයි පුතෙක්ව. හැමෝටම එහෙම වෙන්න බෑ අම්මේ. එහෙම හිතාගෙනත් මේ දෛවයේ බාර ගන්නට කෙල්ල හිතන හැටි පුදුමය. එයාට ආදරය කරන්න හිතන්නවත් බෑ. ඒත් බඳිනවා. ලෝකේ අනන්තවත් කෙල්ලෝ එහෙම කරනව ඇති නේද අම්මේ? මාත් කරනවා අම්මේ. මැනික බැන්දට පස්සේ ඔයා මැනික සතුටින්ද ඉන්නේ කියලා කවදාවත් මගෙන් අහන්න එපා. සුජාතාගේ දෙනෙතින් කඳුලක් ගලාගෙන ගියේ. ඇයි කෙල්ලගේ හිස තුරුල් කරගෙන ඇඬුවාය. ඔහා අනන් නිපා සුදු අම්මේ. එහෙම කිව්ව සපූද ඇඬුවාය. මට තාත්තා එක්ක කතා කරන්න ආයේ බෑ මෙනික. මං දන්නවා අම්මේ කතා කරන්නත් එපා. එයාට තේරෙන්නේ නැහැ. කවදාවත් නැහැ. තේරෙන්නේ තමයි. දවසක මේ ඔක්කොම වෙනස් වෙයි. මට ඒක විශ්වාසයි. මම දොස්තර මහත්තයාව දාලා යයිද දොස්තර මහත්තයා මාව දාලා යයිද කියලා මන් දන්නේ. සුජාතා මේ කෙල්ල කියන දේවල් පිස්සෙන් කියන දේවල් කියා බැහැර කළේ නැත. ගැහෙන පුදුමාකාර දේවල් කරති. ආදරය වෙනුවි අනන්ත පරිත්‍යාග කරති. ඒ පරිත්‍යාග ඉදිරි පිරිමින්ට කිසිවක් කරගන්නට බැරි වෙනු ඇත. එයා එන දවසට මම සාරියක් අඳින්න ඕනද? සපෝ හිටියටි මැසුවාය. ඒකිනි සිරිත පුතේ මට සාරියක් හදලා දෙන්න. මං අඳින්නම්. ඔයා මේවා හිතන්නපා. මල්ලි ගැන බලන්න. ඒකපව. එයාට මේ දුක් කරදර දැනෙන්න තියන්නපා. කොල්ලව සතුටින් තියන්න. සුජාතාට තම දරුවන් දෙදෙනා ගැනම අසීමිත දුකක් දැනුනි. දරුවන් දෙදෙනාගේම කේන්දර බලවා හොඳ බෝධි පූජාවක් තැබිය යුතුයයි ඇය සිතාගත්තාය. සාගරච්චන්න දින දෙකම්ම මහන්සි වී සංගරාජ මාවතේ නිවසත් ඉඩමත් එලිපෙහෙලි කළෝය. එතන කොතරම් සුන්දර තැනැත්දැයි පෙනුනේ එලිපෙහෙලි කළ පසුය. හේවෙනට තිබූ සේපාලික කොබෝලීල රණවරාසා කෝස්කස් සිතිරිකර අන් සීලු වල්ගස් උදුරා නිවසද පිරිසුදු කර ඔවුන් අවසන් කළෝය. දැන්නේ ප්ලේස් එකේ ලස්සන තියෙන්නේ නේද මචං? චන්න කීවේ. සාගරටද ලෝභ සිතුනි. මෙවැනි තැනක් ලැබුණ එකත් පුදුමය. නූරටවම මෙතනට ලස්සනට පේනවා. ඉඩමේ ගසක් යටව ගලක් මත ඉඳගෙන චන්න කීවේ. සාගර ඉඩමේ ලිප් ගල් තුනක් හදාගෙන ලිපේ යලිත් වතාවත් ඒ හැදුවේ. ජීවිතේ බීපු රහම ප්ලේන්ටිය චන්න කීවේ. මහත්
ජීවිතී රහ දැනෙන්නේ දැන් තමා. උඹ කරගෙන ඵලයන් සාගර. මම මාසෙන් ෂොප් එකකින් අයින් වෙන්නම්. Thank you මචං. සාගර බිම ඉඳගෙන කිව්වේ. දැන් මචං ඉඩමයි ගියේ හරි. ඊට පස්සේ මම මචං හිට කුරුණෑගල යනවා. අපේ ගෙදර බඩු ටික මං ලොරි එක දාගෙන ගේනවා. උඹටත් එක්කම ඇදක් ගේන්නම්. ඇඳවලන්න නැති වුණත් මොකද මචං? ගෙදර තියෙනවා මචං. බත් පැකට් ගහන්න හොඳ මේසෙකුත් තියෙනවා. තව බඩු ටිකකුත් එනවා. යමන් මහත් එන්නම්. උඹට තනියම බෑ. උඹට නිවාඩු දෙයිද? බලමු බං. බැරි වුණොත් අස්සෙනවා. සාගරට ජන්නගෙන ඇතිවී පුදුමාකාර ආදරයකි. රැහැට ටවුමට ගිහින් බත් පැකට් දෙකක් ගෙනත් මෙතනම නිදාගමු. නේද මචං? සාගර කීවේ. නියමයි. අනිද්ද ඉඳලා උයන්කම්. ගෙදර ගෑස් එකයි ලිපයි උහින භාජනයි තියෙනවනේ. අරන් ගෙමු. අපි මචං නිකම්ම පදිංචි වෙනවද? එහෙම කොහොමද? කිරිබත් ටිකක් හදලා මාලිගාවට පූජා කරලා එහෙම පදිංචි වෙමු. එතකොටනේ අපට යාදෙන්නේ. නේද මචං? සාගර අලුත් පස්සුඩ සෙතපුනේ. කොට කලිසමකුත් පරණ ටී ෂර්ට් එකකුත් ඇඳවුන් නොහොවිතින් ආවේ. ජීවිතේ කවර අභියෝගයකට හෝ මූණ දෙන්නට සූදානම් කොල්ලෙකුගේ වීර පෙනුමය.